හරි ඔන්න දැන් උත්තර ඉවර දින ටිකට ලකුණු දෙන්නයි හදන්නේ මම දැන් ඔය ඉවර නැතිවම කියන්නම් ඕන නම් ඉතින් අද චමස නැතුවද කොහෙද චමස उत्तर लक्षा उत्तर सस्मित अमित उत्तर अमित उत्तर पसी පසිදු උත්තර නැහැ. දැන් වෙලා වැඩි වෙනුත් එක අරගෙනනේ අපේ පේශලා. එච්චර අමාරු නේද ගොඩක් අමතක වෙච්ච තැන් තියෙනවා වගේ. ඔන්න එක එක්කෙනාගේ වේගිය තමයි එතනට. සමහර විට උත්තර ලියන්නේ නැතුව ඇවිදලා ඉන්නියක් දන්නේ නැහැ ඒක සමහර විට. हरदे एक दिशा माम उनकी विलाव करगन उनकी विलाव करगन माम किया अन्ना उत्तर दिखे तो वह बलागन पुलवा लाखों की याद दिए नहीं अभी बाद में कहूँ तो वीर क्रिया वकीला दें वह माम खाली किया नहीं ऐसी वह दूँ किया ले वीर ला माँग आदे पेपर आप देने वाकी वो ना कोगल वो इधर आ सुधाना में लेने वा इंगा के पेपर के लिया ने इधर ना टिकट का माती एक ऐसा सामारा के उत्तर ना इंगा पहली माती हरि मामा अवस्था वो देना गोगोलों टो में लाखों दागा ना पुलु आंधुन में ना दे रातु पैन आता रगान ना उन्ना पालवेनी में गाने हैं ना පළවෙනි මගාන ඉරුණි මට උත්තර පත්‍රය එවුවද ඉරුණි ඉරුණි පේන්න නැහැ වගේ මට හිතෙන්නේ ඉරුණි උත්තර ටිකේ ෆොටෝ එකක් එවුවද अरे इन्होंने बेस का नया वाक्य कहाँ मार्ट देने नहीं सालू लाची इधर सालू जो भी पीएमटी में मार्ट ये वाला नया उत्तर ठीक है संख्या रेखा वाले मेरा रिमेक बिंदु एक जेक तीला तीन नहीं मेरे मेहमान अंदर तीला तीन वाले वाला तो माता का दान है मामा ये तो हम इधर लगा लें अंदर इधर वाले मैं तो ये ने आलू की रीमे पार्ट है मटे मैं आलू की रीमे पार्ट होने में ही मानी नहीं एक तो रीमे पार्ट होने में भी ये नाम मैं के जी इससे लम्बा लाखों कराने पटान कराने देवी जी ने तीन लाख का एक दान देकर पालनीय एक रिनेक अदुकर अन्नोन दान देखा उन्नो उकाय तंदर लियान तो उत्तर है रिनेक अदुकरी में देखा कि रोहम लिए तो उन्हें कमान ने लापू देखा हम भी रोहम लिए हुए ओगट उत्तर है ना
තුන් පාරක් ඇවිල්ලා නේ මේ 1යි 2යි 3යි මේ මේක අවශ්‍ය නැහැ හොඳේ ඍණ 3යි මේක සුළු කරාම ඍණ 3 නෝ ඍණ 3 නෙවෙයි ඕනේ එහෙනම් මේ දෙක මේක හෝ මේක අන්න එහෙම කියවනම් ලකුණු 2යි සෑම ප්‍රශ්නෙකම ලකුණු 2ක් හම්බෙනවා හරි උත්තරේට සෑම පිළිතුරකටම ලකුණු 2 බැගින් හිමි වේ දෙවෙනි ප්‍රශ්නය මම ඔයාලා අමාරු දාලා තියෙන දෙවෙනි ප්‍රශ්නේදී සමීකරණ කියන්නේ හරියට කේසියර හදන ගණනක් නේ ඔයාලට මේ ලේසිම ලේසිම සමීකරණයනේ මම ලියුවේ ඉතින් මේ ලේසිම ලේසි සමීකරණේ මෙන්න මේ පහේ ඉලක්කම ධන පහක්ද ඍණ පහක්ද කියලා තේරුම් ගන්න බැරුවොත් වරදිනවා ධන පහක්ද ඍණ පහක්ද මේ තියෙන්නේ මේ ඍණ ලකුණ තියෙන්නේ තුනේ ඉලක්කමටයි තියෙකක් ඒක මෙයා ධන පහ මේ ධන පහ ඉවත් කරන්න නම් මෙහෙන් පහක් අඩු කරන්න ඕන එහෙනම් එකපාරින් මෙහා පැත්තට ගෙනියනවා කියලා ලියුවත් කමක් නැහැ පහලේ දුන් පහක් අඩු කරන්න ඕන මොන හොම කළා තමයි 20 20 20 පහක් 20 ආ sorry 20 තිබුණේ උත්තරේ යදි 20 තිබුණේ 20 න් අඩු කරන්න ඕන පහ හරි මෙයා මෙයා කැපෙනවා 3 3 x සමාන නැහැ 20 පහ කරාම මේ හැමදාම උන් ගන්නෝනේ 20 පහ කරුණා 15 කියලා x වලගේ හොයන්න ඕන නිසා දෙපැත්තම ඍණ 3 න් බෙදන්න ඕනේ දෙපසම ඍණ 3 න් බෙදන්න ඕන අන්න එහෙම බෙදුවම x ට උත්තරයක් එනවා 3 5යි කියලා ඔය ඍණ ලකුණ නැති වුණත් එක ලකුණක් කපනවා අවසාන උත්තරේ ඍණ 5යි දැන් බලන්න ගිර ක්‍රියාව කොහොමද කියලා අන්න යාළුවනේ අමතක වීම වල තරම නේද වැඩි නම් ඉක්මනට නිවැරදි කරගන්න ඕන වැරදි දාලා නිකන් ඉන්න බෑ වැරද්දක් දාලා නිකන් ඉන්න බෑ නිවැරදි කරන්න ඕන බෑ මොහොතේ දවස්වල මාතක ගයිඩ් පොත් එක ගණන් හදනකොට නම් 80 න් එහා අකුරු තියෙන ගොඩක් අයට 100 100ම තිබුණා ඇතියා දැන් ඒ වගේම ගණන් ටිකක් තමයි මම ගණන් 15ක් දුන්නේ එකම වෙනස කරේ කියන්නේ ඇතුව දුන්නා කලින් කියලා තිබුණේ නැහැ මාස් සැකෙන් සැකේ කියෝ ගණන් ටික ළමයි හද තියයිද දන්නේ නැහැ හැදුවොත් එහෙම දැන් මේ වෙලේ ලකුණු දෙනකොට ලකු ගොඩක් ගන්නේනේ කියලා මේ ප්‍රශ්නේ 10ක් තියෙනවා දෙක ගන්න 20ෙන් දුන්නොත් 20ෙන් 18ක් විතර ගන්න පුළුවන් හරි ඔන්න අපි ආයෙ දවසේ තව එකක් කරමු එතන තව ටිකක් ලකුණු වැඩි කරගන්න බලමු ඊළඟ ගාන ප්‍රශ්න අංක 3 මම උන පළවෙනි ගාන ඉවත් කරනවා එහෙනම් ප්‍රශ්න අංක 3 තුන්වෙනි ගාන මෙන්න මෙහෙමයි තුන්වෙනි ගානේදී තියෙන්නේ තුන්වෙනි ගාන තියෙන්නේ ඒක නම් ගොඩක් දරුව හද ඇති කියලා මට හිතෙනවා 3යි 4ෙන් 3 සුදි කියනකොට දැන් කොහොමද මේක හදන්නේ කියලා? හරි බෙදීම ලකුණ ලියුවා. 4 3 3යි 3යි 15යි. හරි. ඊපස්සේ 4ට කපන්න බෑ දැම්මම. ගුණ කිරීම බල හරවන්න ඕන. හා. ඊට පස්සේදී ඔන්නමතක වෙලා පරස්පරය යනවා 15 ඉරයට 4 ඉර උඩ දැන් බෙදෙන අය ඉන්න බලන්න කැපෙන අය තුන් වරක් 1යි 15 3 ඒව 5යි 15 3 ඒව 5යි අවසානයේ ඉර යටට තියෙන එක් වරක් 5යි ඉර උඩට තියෙන්නේ එක් වරක් 2 2යි ටිකක් දුර හරියට ඉන්නවනම් අහන්න කොහොමද ලකුණු දෙන්නේ කියලා මම ඒක අනිත් පැත්තට මෙන්න මේ
මේ පේලිය ගියා ඔන්න ඔතනට යනවා නැත්නම් එක ලකුණක් තියෙනවා ලකුණු දෙකක් ගන්න නම් සසින්දි මාල් එනව නේද සසින්දි ඔව් සර් හා හා හරි හරි මම කවුරුවක් කතා කරන්නේ නැතුව ඉන්නවද බැලුවේ හරි ඔන්න මම තුන්වෙනි ගානේ හැදුවා හතරවෙනි ගානෙන් අපේ දරුවා හරි ලේසියෙන් හදන්නේ නැති ඉතින් ගුණකම ගානක් නේද 0.5 0.1 0.2 0.3 0.4 0.5 0.6 0.7 0.8 0.9 0.10 0.11 0.12 0.13 0.14 0.15 0.16 0.17 0.18 0.19 0.20 0.21 0.22 0.23 0.24 0.25 0.26 0.27 0.28 0.29 0.30 0.31 0.32 0.33 0.34 0.35 0.36 0.37 0.38 0.39 0.40 0.41 0.42 0.43 0.44 0.45 0.46 0.47 0.48 0.49 0.50 0.51 0.52 0.53 0.54 0.55 0.56 0.57 0.58 0.59 0.60 0.61 0.62 0.63 0.64 0.65 0.66 0.67 0.68 0.69 0.70 0.71 0.72 0.73 0.74 0.75 0.76 0.77 0.78 0.79 0.80 0.81 0.82 0.83 0.84 0.85 0.86 0.87 0.88 0.89 0.90 0.91 0.92 0.93 0.94 0.95
මෙතනත් දෙකක් ඉන්නවා අන්න ඒක සහ දශම පැත්ත හතර දෙනෙක් වෙන් කරලා තියෙන්න ඕන දශම පැත්තට හතර දෙනෙක් බලන්නකො මොකද උනේ කියලා යා දශම පැත්තට හතර දෙනෙක් වෙන් කරන්න ඕන ගන්න දශම තිත විතර නම් වැරදි එක ලකුණක් දෙනවා ඕක ගුණකල් අරගෙන දශම තිත විතරක්ම වැරදි නම් අනිත් ඒවා හරිනම් එක ලකුණක් දෙනවා प्रतिशत ප්‍රථමක සංඛ්‍යා පටන් ගන්න දෙකෙන් ප්‍රථමක කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන ඒවා එමත් නැත්නම් වෙනත් කාගේවත් බෙදෙන්නේ නැති ඒවා එහෙම කිව්වත් හරි වෙන කාගේවත් බෙදෙන්නේ නැහැ එහෙනම් බෙදෙන්නේ තම එයාගේම විතරයි එහෙනම් ප්‍රථමක 15ට අඩු ප්‍රථමක ත්‍රිකෝණ කරන්නේ අයක් තියෙනවා අන්න ලකුණු දෙකයි අහනවා මෙයාගේ කී දෙනෙක් ඉන්නවද කියලා ඒක තමයි මේ ඉන්න අකුරල් ලියලා තියෙන්නේ කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා ඔය පේලියම ළඟට ගිහිල්ලා තියෙනවා නම් ඒ කියලා ඔක්කොම හරිනම් කමනේ මේ මේගේ මේ 6 දෙනාව නැතුව 5 දෙනෙක් හරි ලියලා තියෙනවා නම් 5 දෙනෙක් මේ ඉන්න අයගේ 5 දෙනෙක් හරි ලියලා තියෙනවා නම් එක ලකුණක් දෙනවා පහක් හරිනම් මේ මේ පහක් තියෙනවනේ හැබැයි ඒක වැඩි එකක ඒක ලියතුන ලකුණක් දෙන්නේ නැහැ නේද මේ එකේ අමතක වෙලා නම් දෙක අමතක වෙලා නම් ලකුණු පහක් දෙනවා ලකුණු එකක් දෙනවා හය කියලා දිනුවොත් තමයි ලකුණු දෙකම දෙන්නේ
උතරේ 6යි. නිවැරදි කරගන්න ඕන ඈ. වැරදිලා දෙකයි ඉන්න එපා. නිවැරදි කරනකොට නිවැරදි කරන්න ඕනේ. රතු පෑනේ. දැන් මම ෆොටෝ ගහලා ඉවර හොඳ ඊළඟ දින්ද. හොඳ එතකොට බලා ගන්න පුළුවන් අපංකා. මම ගන්න අම්මගේ ෆෝන් එක. WhatsApp වල වෙන කාගේ හරි ෆෝන් එකට ඔයාලා ෆෝන් එක නැතුව බලා ගන්න අපං කම කොහොමද කියලා. නැත්නම් ඕගොල්ලෝ ඔබ අම්මට පෙන්නන්න නැහැනේ. දැන් ලකුණු ටික වෙන්න ගන්න පුළුවන් අම්මට නේද බලනවා දැන්. හත් වෙනි ගාන. ඍණ 5 4 වෙනි බලය. ඍණ 5 4 වෙනි බලය. මේ කියන්නේ ඍණ 5 හතර පාරක් ගුණ කරන්න කියලා. මේ මේව නම් අපි අර පහුගිය දවස් හැංග හැදුව මාස්ටර් ගයිඩ් පොතේ තිබුණා. ධන 625යි. ධන 625යි ලකුණු 2යි. ඔව්. මේ දෙක ගුණ කරාම ඍණයි ඍණයි ගුණ කරාම ධන 525යි. මේ ඍණයි මේ ඍණයි ගුණ කරාම ධන 525යි. 525 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
අපිට ඊළඟ ගාන හදාගන්න වෙලාව මදි වගේ අපි හට්ටේල ඇවිල්ලා ඊළඟ ගාන හදමු මම ගාන ලියා ගන්නම් එතන අට වෙනි ගාන ඒ වර්ගයේ අනු කිරීම 2යි 20 ඒ වර්ගයේ මේ කියන්නේ A ගුණ කිරීමේ දෙක ගුණ කිරීම B ගුණ කිරීම C ඔය මේ අනිවාර්ය නැහැ නමුත් මම මේ පෙන්නේ ලියුවා ඔයාලට ලේසි වෙන්න මෙලේක ගුණ කිරීම ඍණයක ඊට පස්සේ මේ අනු කිරීම ලකුණු ඊට පස්සේ දෙක ගුණ කිරීම B වෙනුවට 3යි C වෙනුවට ඍණ 2යි हाथ මේ ඍණ 6 මේ ඉන්න අනු කිරීම දෙකෙන් ගුණ කර ගන්න ඕනේ. අන්න එකතු කිරීම 12යි. එකතු කිරීම 12යි. එහෙනම් ඉතින් 13යි කියලා දැන් දාන්න.